කොහොමද ඔබට ඇමරිකාන් ඩොලර් මිලියන 314.9ක් වගේ හම්බුනොත් එහෙම කොහොමද ඒ මුදල අවුරුදු දෙකක් ඇතුළත ඔබ වියදම් කරලා අවසානයේදී ඔබ ණයකාරයෙක් වුණොත් එහෙම ඔබේ අතේ තියෙන මුදල ඔබ දන්නේම නැතුව ඔබ අතින් ගිලිහිලා යනවා නම් මාසෙ අන්තිමට එහෙම දෙයක් වෙන්නේ කොහොමද මේ සියලු දේටම පිළිතුරු අද වීඩියෝ එකේදී කතා කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ නිසා අද දවසේදී අපි කතා කරන්නේ psychology of money කියන කෘතිය ඇසුරෙන් අපේ ජීවිතයට ගන්නම පුළුවන් ඉතාමත් වටිනා වූ කරුණු පහක් පිළිබඳව එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා මෙමු Psychology of Money. Morgan Hassel විසින් ලියන ලද ඉතාමත් වටිනා කෘතිය පරිච්ඡේද 20කින් යුතුව. අද ඔසිනි බලාපොරොත්තු වෙනවා ඒ පරිච්ඡේද 20ෙන් වැදගත්ම කරුණු කාරණා පහක් පිළිබඳව ඔගලොත් එක්ක බෙදා හදා ගන්නට. පළවෙනිම කාරණේ විදිහට අපි දක්වන්න පුළුවන් මෙන්න මේ කාරණේ no one crazy. මොකද මේකින් කියවෙන්නේ? ඇත්තටම කිව්වොත් එහෙම අපි එදිනදා ජීවිතයේදී කොතරම් බුද්ධිමත්ව තාර්කිකව යම් යම් කරුණු කාරණා සඳහා උත්තර හෙව්වත් සල්ලි සම්බන්ධයෙන් අපි ගනුදෙනු කරනකොට ගොඩක් තැන්වලදී වරදකින් කරගන්නවා. එහෙම වෙන්න හේතුව ඔබන් හසල් ප්‍රකාශ කරන විදිහට එහෙම වෙන්න හේතුව තමයි අපි මුදල් ගැන ගනුදෙනු කරනකොට අපි ඒ පිළිබඳව තාර්කිකව හිතන්නේ නැහැ. ඒ පිළිබඳව අපි බැඳීමකින් යුතුව ඉමෝෂනලි තීන්දුව తీරන ගන්නවා කියන එක. මේ කෘතිය තුළදී කතුවරයා මුලින්ම සඳහන් කරනවා රිචඩ් පස්කෝන් කියලා පුද්ගලයා පිළිබඳව. එතකොට මේ පුද්ගලයා කොටස් වලද පොළ පිළිබඳව ෂෙයා මාකට් එකක් දැන් අපි කිව්වොත් වෝල් ස්ට්‍රීට් එකේ එහෙම එක්සිකියුටිව් කෙනෙක් විදිහට කටයුතු කරපු ඉතාමත් වැදගත් ඒ වගේම බුද්ධිමත් පුද්ගලෙක්. නමුත් මේ පුද්ගලයා අවසානයේදී ඔහු කොතරම් හොඳට දක්ෂ ලෙස බුද්ධිමත්කමත් තොරතුරු විශ්ලේෂණය කිරීමේ හැකියාවත් මේ හැම දෙයකින්ම පරිපූර්ණ වුණත් අවසානයේදී මේ පුද්ගලයාට සිද්ධ වෙනවා තමන්ගේ ඕවර් කන්ෆිඩෙන්ස් එක එහෙම නැත්නම් ඕවර් එස්ටිමේට් එකත් එක්ක කොටස් වලද පොළ වෝල් ස්ට්‍රීට් එකේ නිව්යෝක් කොටස් වලද පොළ මුදල් යොදවලා අවසානයේදී ඒ විශාල මුදල් ප්‍රමාණයක් ඔහු විසින් නැති කරගන්නවා. හතුවරය සඳහන් කරනවා මෙන්න මෙහෙම වෙන්නේ වෙන මුකුත් හින්දා නෙමෙයි. අපි සතුව තියෙන අපි ගැනම අධිතක්සේරුව සහ අපි ගැනම තියෙන ඕවර් කන්ෆිඩෙන්ස් එක නිසා කියලා. ඉතින් මේ විදිහේ හැඟීමක් එක්ක අපි මුදල් ගනුදෙනු කරනකොට අපිට වරදින්න තැන පිළිබඳව ඔහු විශේෂ වශයෙන්ම කතා කරනවා මෙන්න මේ පොයින්ට් එක යටතේ. accounting මොකද්ද මේ mental accounting කියලා හඳුන්වන්නේ ඇත්තටම කිව්වොත් එහෙම හිතන්න ඔබ යම්කිසි මුදලක් ඔබ එකතු කරගෙන යනවා යම්කිසි භාණ්ඩයක් ගන්න රුපියල් බොරුවට හිතන්න රුපියල් ලක්ෂයක් එකතු කරගන්නවා ඔබ ජංගම දුරකතරයක් මිල දෙය ගැනීම සඳහා එතකොට මේ රුපියල් ලක්ෂය ඔබ එකතු කරගෙන ගිහිල්ලා මෙලද පොලේදී ඔබ මිලදී ගන්නවා ඒ ජංගම දුරකතරේ රුපියල් 80000කට එහෙම රුපියල් 80000කට ඔබ මිලදී ගත්තට පස්සේ ඔබ අර 20000 ගැන හිතන්නේ ජංගම දුරකතනේ එකතු කරන්නට ලක්ෂයක් එකතු කරාට 20000ක් මට ඉතුරුනා කියන හැඟීමෙන් යුතුව අන්න එහෙම අපි ඒ 20000 ඉතුරු කිරීමක් ඇතුව හිතුවට අපි ඒක ගොඩක් වෙලාවට අර බාණ්ඩෙත් එක්ක ඇටච් කරගෙන තියෙන ෆීලින් එකක් විදියටයි කතුවරය දක්වන්නේ උදාහරණයක් විදියට කිව්වොත් එහෙම ඔහු හිතනවා ඔහු ප්‍රකාශ කරනවා ඇතැම් විට මේ මාකට් එකේම තියෙන වූ තවත් දෙයක් මිලදී ගැනීමට ඔබ ඒ වෙලාවේදී සමහර වෙලාවට පියවර තබන්නේ නැති වෙන්න පුළුවන් හේතුව තමයි ඔබ හිතනවා ජංගම දුරකථනය සඳහා මං වියදම් කරපු මුදලින් මේ කොටස මට අයිති වෙන එන දෙයක් මම මේක ලැබපු ලාභයක් කියලා. එතකොට ඔබ වෙන දෙයකට වියදම් කරන්නේ නැතුව ඔබ මේ දේ ඉතුරු කරගන්නට උත්සාහ කරනවා. තවත් උදාහරණයකින් මේ කතාවම පැහැදිලි කරොත් එම හිතන්න ඔබට බෝනස් පඩිය විදිහට බොරුවට රුපියල් 5000ක් හම්බුණා කියලා. එතකොට මේ රුපියල් 5000න් ඔබට වියදම් දෙකක් කරන්නට ඉතුරු වෙලා තියෙනවා. එකක් තමයි රුපියල් 3000ක් දීලා ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකේ තියෙන ණය මුදල ඔබට පියවන්නට අවස්ථාව දෙනවා. අනික් කාරණේ තමයි ඔබට රුපියල් 2000ක් දීලා සපත්තු කුට්ටමක් ගන්න ඕනේ. මේ ඔප්ෂන් දෙකම ඔබ රුපියල් 5000ක් කරන්න හදනකොට ඔබගේ හිතට පොඩි ගැටලුවක් එනවා මම මේ 5000 ලැබුවේ බෝනස් මුදලක් විදියට. ඒ හින්දා ක්‍රෙඩිට් කාඩ් එකට 3000ක් දැම්මත් මම රුපියල් 2000ක සපත්තු කුට්ටමට වියදම් කරොත් මගේ අතේ තියෙන මුදල් ටික අපරාදේ නැති වෙලා යනවා කියලාගේ හැඟීමක්. හේතුව අන්නර මුදල් බෝනස් මුදලක් විදිහට ලැබුණ කියන එක සයිකොලොජි එකේ තියෙන නිසා අපි උත්සාහ කරනවා ඊට වඩා වැඩි දෙයකින් අපි තෘප්තිමත් කරගන්න. අන්න මේ කියපු විදිහට මෙන්ටල් ඇකවුන්ටින් එකක් හදාගෙන අපි මුදල් වලට ඇටච් වීම තීන්දු තීරණ ගනිද්දී ගොඩාක් දුරට වරදිනවා කියන එක කතුවරයා විසින් ප්‍රකාශ කරනවා. ඒ විතරක් නෙමෙයි මෙන්න මේ කතුවරයා ප්‍රකාශ කරනවා අපි මුදල් පිළිබඳව ගනුදෙනු කරද්දී තීන්දු තීරණ ගන්නදී අපි වැඩි හරියක්ම සමාජ සම්මතයත් එක්ක ගනුදෙනු කරනවා කියලා. ඊට ඔහු ලබා දෙන හොඳම උදාහරණය තමයි 1990 වසරවලදී ඇමරිකාවේ ඇතිවෙච්ච
.com bubble එක කාලේදී මිනිස්සු පිස්සුවෙන් වගේ අන්තර්ජාලය හා සම්බන්ධ සමාගම් කෙරෙහි ආයෝජනය කරන්න ලොකු දායකත්වයක් සැපයුවා ලොකු උනන්දුවක් දැක්වුවා. ඉතින් මෙහෙම කොටස් වෙළඳපොලේ සීග්‍රේම් මෙන්න මේ .com companies ඉහළට යද්දී එක පාට නොසිතූ නොපැතූ විදියට මේ සමාගම් වල කොටස් ටික මිල පහලට වැටුණා. මෙන්න මේ ආකාරයට තමයි අපේ සමාජ සම්මතයත් එක්ක මුදල් ගනුදෙනු කරන්නේ. සීසන් එකක් එනවා නම්, ඉවාරු කාලයක් එනවා නම්, සියලු දෙනාම මුදල් වියදම් කරන්න උත්සාහ කරනකොට අපේ හිතේ නිතරම වගේ පෙළඹියාවක් ඇති වෙනවා. ලෝකෙම කරන්නේ දේ නම් අපිත් එහෙම නොකර ඉන්නේ කොහොමද කියලා. අපි එහෙනම් යනවා මේ පොතෙන් ගන්න පුළුවන් දෙවෙනි වැදගත්ම කාරණය. දෙවෙනි වැදගත්ම කාරණය ලක් ඇන් රිස්ක් කියන කාරණය. හතුවරය ප්‍රකාශ කරනවා ගොඩාක් උදාහරණ අරගෙන අපි කොහොමද වාසනාව සහ සහර්ථකත්වය කියන දෙකම එකම තැනක ගන්න කියලා. ඔහු ප්‍රකාශ කරනවා යම් කිසි මුදල් ලබා ගැනීමේදී ධනවත් වීමේදී සහර්ථකත්වයත් වගේම වාසනාව කියන දේත් වැදගත් වෙනවා කියලා. මෙන්න මේ කාරණය පිළිබඳව නම් සමහර විට ඔබ තර්ක කරනවා වෙන්න පුළුවන්. පෞද්ගලිකව මමත් මේ කාරණය ගැන දෙතුන් වතාවක් පොත කියවගෙන යද්දී කල්පනා කරපු දෙයක්. නමුත් ඔහු උදාහරණත් එක්කම පැහැදිලි කරනවා වාසනාවත් යම්කිසි මොහොතක අනිවාර්යම සාර්ථකත්වයේ සඳහා ලොකු දායකත්වයක් සපයනවා කියලා. ඒ සඳහා හතුවරය විසින් ලබා ගන්න හොඳම උදාහරණය තමයි වොරන් බෆට්ගේ උදාහරණය. වොරන් බෆට් උපත ලබන්නේ 1930 ගණන් වල මේ කොටස් වෙළඳපොළ ඉතාමත් ඉහළින් සීග්‍රේන් වර්ධනය වෙමින් තිබුණු කාලය. ඒ විතරක් නෙමෙයි ඔහුගේ පියාණනුත් කොටස් වෙළඳපොළේ තරවකාරයෙක් වශයෙන් කටයුතු කරපු එක ඔහුගේ වර්ධනයට ඔහුගේ මුදල් අතින් ධනවත් බවට පත් වෙන්නට ලොකු ප්‍රයෝජනයක් වුණා කියලා කතුවරය සඳහන් කරනවා. ඒ වගේමයි කතුවරය දක්වන විදිහට ස්ටීව් ජොබ්, බිල් ගේට්ස් වගේ පුද්ගලයන් තමන්ගේ හැකියාවන් මුවහත් කරගන්නේ ඒ තියෙන වටපිටාවේ තියෙනා වූ පසුබිමත් එක්ක කියලා ඔහු ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ ඒ කාලේ තාක්ෂණයේ පරිගණක ශාස්ත්‍රයේ ඉතාමත් ඉක්මනින් දියුණු වෙච්ච කාලයක්. ඉතින් මේ දියුණුවත් එක්ක බිල් ගේට්ස්ලා, ස්ටීව් ජොබ්ස්ලා තමන්ගේ කම්පැනි ආරම්භ කළා. ඒ වපසරියට ඒ පරිසරයට ගැළපෙන ආකාරයට උචිත විදියට අනුවර්තනය වෙමින් කටයුතු කරා කියන කාරණය පිළිබඳව ඔහු විසින් ප්‍රකාශ කරනවා. එතකොට මෙතනින් වැරදි අර්ථකථනයක් ගන්න පුළුවන් අපිට වාසනාව එනකම්ම අපි කිසිම දෙයක් නොකර බලාගෙන ඉන්න ඕනේ කියලා. කොහෙවත්ම නැහැ. කතුවරය ප්‍රකාශ කරනවා ඔබට කන්ට්‍රෝල් කරගත හැකි, ඔබට පාලනය කර හැකි දේවල් කෙරෙහි ඔබ ෆෝකස් එක දක්වන්න. උදාහරණයක් විදිහට ඔබට ආයෝජනය කර හැකි මුදල ගැන ඔබ අවධානය යොමු කරන්න. ආයෝජනය කළ හැකි සමාගම් පිළිබඳව ඔබ ආයෝජනය කරනවා නම් ඒ ගැන ෆෝකස් එකක් තියාගන්න. දෙවෙනියට ඔබ ඒ පිළිබඳව හොඳ ප්ලෑන් එකක් සකස ගන්න. තුන්වෙනියට ඒ ප්ලෑන් එකට හොඳින් බද්ධ වෙලා කටයුතු කරන්න. මෙන්න මේ දේවල් තුලින් ඔබ දන්නේම නැතුව ඔබ වටපිටාවේ තියෙන පරිසරයත් එක්ක ඔබේ වාසනාව උරගා බලන්නට ඔබට හැකියාවක් ලැබෙනවා කියලා කතුවරය ප්‍රකාශ කරනවා. අපි යනවා තුන්වෙනි කාරණේ වෙත. තුන්වෙනි කාරණේ තමයි getting wealthy and staying wealthy කියන කාරණේ. මෙන්න මේ කාරණයේදී මිනිස්සු ධනවත් වෙන්න ඉතාමත් ලේසි කියලා ඔහු ප්‍රකාශ කරනවා මිනිස්සුන්ට. නමුත් මේ ධනවත්කම පවත්වාගෙන යන එක හරිම අමාරු වැඩක් කියලායි ඔහු ප්‍රකාශ කරන්නේ. මේ සඳහා කතුවරයා විසින් ලබා ගන්න උදාහරණය තමයි රොක්ෆෙලර්ගේ උදාහරණය. මේ රොක්ෆෙලර් ඔබ දන්නව නම් ඇමරිකාවේ හිටපු ඉතාමත් විශාල ධනවතෙක්. එතකොට මේ රොක්ෆෙලර් 1839 දී නිව්යෝර්ක් වල උපත ලබලා 1870 වෙනකොට ස්ටෑන්ඩඩ් ඔයිල් කම්පැනි අපවා පවත්වාගෙන ගිය පුද්ගලයෙක්. නමුත් ඔහු නොපැතූ නොහිතූ වෙලාවට 1929 වෙනකොට ලෝක ආර්ථික අවපාතනයත් එක්ක සීග්‍රේම කොටස් වෙළඳපොලේ නිව්යෝර්ක් වල කඩාගෙන වැටෙනවා. එහෙම කඩාගෙන වැටෙනකොට ඔහුට තියෙනා වූ සමාගමේ කොටස් වල පිළිබඳව මිල ගණන් පහලට වැටලා අධික අලාභයක් සිද්ධ වෙන තත්යකට ඔහුට පත් වෙනවා සමාගමේ ලාභය නැතිනුත්. ඒ පිළිබඳව රජයට සහ ජනතාවට තීන්දුව తీරන දෙන්න පවා පැහැදිලි කරන්නට පවා ඔහුට සිද්ධ වෙනවා. නමුත් අවසානයේදී 1937 වෙනකොට ඔහුට හැකියාවක් ලැබෙනවා ඔහු හිටපු තැනටම නැවත ඔහුගේ ව්‍යාපාරය අරගෙන එන්නට. ඒ වගේමයි මම කතාව ආරම්භ කරද්දිම කිව්වා ඔබට ඩොලර් මිලියන 314.9ක් ලැබුණොත් මොන වගේ දෙයක් කරන්න බැයිද කියලා. අන්න ඒ වගේ තමයි 2002 වර්ෂයේදී වෙස්ට් වර්ජිනියා ප්‍රාන්තයේදී ඇමරිකානු ඉතිහාසයේ විශාලම ලොතරැයි දිනුම හිමි කරගන්නවා. ඒ තමයි ජැක් විටක. මෙන්න මේ ජැක් විටකට ඇමරිකාන් ඩොලර් මිලියන 314.9ක් ඔහුට හම්බ වෙනවා. නමුත් අවසානයේදී ඔහු ලබාගත් තීන්දුව తీරණයි ඔහු ස්කෑම් වලට හවු වීමයි ආයෝජනය කරපු දේවල් වල වැරදි අඩුපාඩු නිසා ඔහු අවසානයේදී ණයකාරයෙක් බවට පරිවර්තනය වෙනවා අවුරුදු කීපයක් ගත වෙනකොට. එහෙම වෙන්න හේතු ටික කතුවරයා විසින් ප්‍රකාශ කරනවා
අපිට කොයිතරම් ලොකු මුදලක් ලැබුණත් ඒ මුදල පාලනය කරන්න හැකියාවක් අවබෝධයක් දන්නේ නැත්නම් එහෙම ඔබ අනිවාර්යයෙන්ම දුප්පත් බවට පත් වෙනවා කියන කාරණේ. එතකොට කතුවරයා කියනවා හරිම අමාරු වැඩේ තමයි ධනවත් වෙලා ඉන්න එක කියලා. එතකොට ඒ සඳහා ඔහු ප්‍රකාශ කරනවා මෙන්න මේ ක්‍රියාපටිපාටිය අනුගමනය කරොත් එහෙම ඔබට පුළුවන් වේවි කියලා ධනවතෙක් විදියට දිගටම පවත්වාගෙන යන්න. මොනවද? පළවෙනි එක ඔබ රිස්ක් එක මැනේජ් කරගන්න දැනගන්න ඕනේ. අවදානම පාලනය කරගන්න දැනගන්න ඕනේ. අංක දෙක ඔබ සතුව තියෙන්න ඕනේ ඒ ප්ලෑන් එකක්. ඒ අවදානම පාලනය කිරීම සඳහා සැලසුමක් තියෙන්න ඕනේ. අංක තුන ඔබ සතුව තියෙන්න ඕනේ හොඳ ඩිසිප්ලින් එකක්. විනය. විනය කියලා කියන්නේ අපිට අපහසුම දේවල් වලත් අපිට පහසුම දේවල් විදියට කරන්නට කැමැත්තක් හිතින් හදාගන්න එක. ඊළඟට අංක 4ට ගියොත් ඒව ඔබ ඔබගේ ගෝල් සහ වැලියු ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. හතරවෙනි කාරණේට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හතරවෙනි කාරණේදී ප්‍රකාශ කරන්නේ investing in building wealth කියන කාරණය පිළිබඳව. මෙන්න මේ කාරණේ හරිම වැදගත් වෙනවා ඔබ ධනවතෙක් බවට පියවර තමයි. හතුවරේ උදාහරණයක් දක්වනවා රොනල්ඩ් රීඩ් පිළිබඳව. ඔහු මේ පුද්ගලයා වසර 92ක් ආයු වළඳලා අවසානයේදී මිය යන විට ඇමරිකානු ඩොලර් මිලියන 8ක් පමණ උපයාගෙන තිබුණා. හැබැයි මොහු කරේ රැකියාව විදියට ඉන්ධන පිරවුන් හලක තෙල් ලබා දීමේ කර්තව්‍යයයි ඔහු විසින් සිද්ධ කළේ. මේ වගේ රැකියාවක් කරපු කෙනෙක් තමන්ගේ ජීවිතයේ අවසාන භාගයේදී මෙන්න මේ ආකාරයේ විශාල මුදලක් උපයාගන්නේ. කරන්න ඔහුට තිබුණු හැකියාව තමයි ඔහු ඉතාමත් හොඳින් කොටස් සහ මියුචුවල් ෆන්ඩ්ස් වල ආයෝජනය කරනවා. මෙන්න මේ විදිහට ආයෝජනය කිරීමත් තුලින් ඔහු නොකඩවා තමන්ගේ ලැබෙන මුදල් ප්‍රමාණය රීඉන්වෙස්ට් කරන්නත් අමතක කරන්නේ නැහැ. එහෙම කරද්දී ඔහු දන්නේ නැතුව මිලියනපතියෙක් බවට ඇමරිකාවේ දිපත් වෙනවා. මෙහිදී කතුවරයා විසින් දක්වනවා ඔබ ආයෝජනය කරන්න හෝ ඉතුරු කරන්න යනවා නම් ඔබ ඒ හැකියතා කලින් මේ දේවල් සිද්ධ කරන්න, වයසෙන් අඩු කාලෙදි මේ දේවල් සිද්ධ කරන්න කියලා. මොකද ඔහු ප්‍රකාශ කරනවා අංකයකට කම්පවුන්ඩ් ඉන්ටරෙස්ට් එක එහෙම නැත්නම් ගුණණය වෙන්නා වූ ප්‍රතිශතය නැත්නම් ගුණණය වෙන්නා වූ අනුපාත මෙන්න මේක ඉතාමත් වැදගත් වෙනවා කියලා ධනවත් වීමේ පියවර සඳහා. අංක දෙකට ඔහු ප්‍රකාශ කරනවා ඔබ අවබෝධයක් තියාගන්න ඔපචුනිටි කොස්ට් එක පිළිබඳව කියලා. ඔපචුනිටි කොස්ට් එක කියලා කියන්නේ ඔබ යම්කිසි රූපවාහිනියක් මිලදී ගන්නට රුපියල් ලක්ෂයක් යොදවනවා කියලා හිතන්නකෝ. මේ රුපියල් ලක්ෂය ටීවී එකක් ගන්න යොදවද්දී ඔබට අහිමි වෙනවා ඒ රුපියල් ලක්ෂය වෙනත් ආයෝජනය කළා ඒක දෙගුණයක් කිරීමේ අවස්ථාව. අන්න ඒකට තමයි ඔපචුනිටි කොස්ට් එක කියලා කියන්නේ. ඊළඟට ඔහු ප්‍රකාශ කරනවා ඉතාමත් වැදගත් දෙයක් කියලා ඩිවර්සිෆිකේෂන්. එහෙම නැත්නම් විවිධාංගීකරණය කරලාද ආයෝජන කලබල් තියාගන්න එක ඔබගේ ධනවත් වීමට ඔබගේ සල්ලි ප්‍රශ්න පිළිබඳව ගැටලුවක් ඇති වෙන එක වළක්වන්න ඔබට ඉතාමත් වැදගත් වේවි කියලා. කලින්ම වැඩේ පටන් ගත්තොත් හොඳයි කියන හොඳම උදාහරණය තමයි අපි හැමෝම දන්න වොරන් බෆට් පවා ආයෝජනය කරන්නේ මුදල් අවුරුදු 11. අපි එහෙනම් යනවා අපේ පස්වෙනි කාරණේ අවසන් කාරණේ වෙත. එතකොට මේ අවසන් කාරණේ ගැන පැහැදිලි කරන්නට මත්තෙන් ඉල්ලා සිටිනවා මෙතෙක් දුර වීඩියෝ වැඩසටහන් නරඹලා ඉන්න ඕගොල්ලන්ගෙන් වීඩියෝ වැඩසටහන හොඳයි නම් subscribe button එක click කරන්න, notification bell එකක් click කරන්න. මොකද ඕගොල්ලන්ට මගේ මේ නාලිකාවේ හදන මුදල් පිළිබඳ කොටස් වෙළඳපොළ පිළිබඳව අනිකුත් පොත්පත් පිළිබඳව කතා කරන වටිනා වීඩියෝ අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ අතට පැමිණේවි. පස්වෙනි කාරණේ තමයි risk manage. ඇමරිකාවේ ඉඳලා බිල් මිලර් කියලා legendary fund manager කෙනෙක්. මෙන්න මේ fund manager අවුරුදු 15ක් තිස්සේ නොකඩවා මාකට් එකත් එක්ක විශාල මුදලක් fund එක ලොකු මුදල් ප්‍රමාණයක් ලබා ගන්න හැකියාව ලැබුවා. 15 වෙනි අවුරුද්දෙන් පස්සේ ඔහුගේ සතුව තිබුණු කොටස් වල ඔහුගේ සතුව තිබුණු වත්කම් වලින් 100%ක් loss වෙනවා එක්තරා මොහොතකදී. හේතුව තමයි ඉතාමත් වැදගත් concept එකක් කතුවරයා පැහැදිලි කරන ගමන් මේකේ හේතුව ලබා දෙනවා. ඒ තමයි unpredictable events වලට අපි psychological සූදානමක් නැහැ. මානසිකව අපි සූදානමක් නැහැ. නොවෙනවා කියලා හිතාගෙන ඉන්න දේවල් උනාට පස්සේ එන්නේ ඒ දේවල් හඳුන්වනවා කතුවරයා විසින් tail events කියලා. මේ දේවල් කතුවරයා විසින් හඳුන්වනවා tail events කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙන්නේ නැහැයි කියලා ප්‍රෙඩික් කරගෙන ඉන්න දේවල් උනාට පස්සේ ඇතිවෙනා වූ තත්ත්වය. උදාහරණයක් විදිහට කතා කරොත් එහෙම ත්‍රස්තවාදී ප්‍රශ්නයක්.
එහෙමත් නැත්නම් ස්වභාවික ආපදාවක්. එහෙම නැත්නම් විශාල මාකට් ක්‍රෑෂ් එකක්. මෙන්න මේ වගේ දේවල් වෙනවා කියලා අපි කවුරුවක්වත් කලින් දැනගෙන ඉන්නේ නැහැ. නමුත් උනාට පස්සේ ඇතිවෙනව මාකට් එකේ වෙනස් වීම වලට ඔබගේ මුදල් නැතිවීම කෙරෙහි ඔබ දක්වන අවධානම අවධානය තමයි මෙන්න මේකදී මැනේජ් රිස්ක් කියලා සඳහන් කරන්නේ. කොහොමද මෙන්න මේ වගේ ටේල් ඉවෙන්ට්ස් වලට අපි සූදානම් වෙන්නේ? අපි දන්නේ නැහැ හිත මොනව වේද, ලබන සතියේ මොනව වේද, ලබන මාසේ මොන වගේ දෙයක් වේද කියලා. නමුත් කතුවරයා ප්‍රකාශ කරනවා ඔබට හැකියාවක් තියෙනවා මේ දේවල් සිද්ධ වෙන දවසක් අපි දන්නේ නැති වුණාට ඔබට පුළුවන්කමක් තියෙනවා මෙන්න මේ දේවල් ටික කළොත් ඒ අනාරක්ෂිත බවින් ආරක්ෂා වෙන්න කියලා. අංක 1. ඔබ අනිවාර්යයෙන්ම ආයෝජන කලබත් තියාගන්න. කතාවක් තියෙනවා හැම බිත්තරේම එකම සෙට් එකක තිබුණොත් එමෙ බිඳෙන්න තියෙන සම්භාවිතාව වැඩි කියලා. අන්නේ හින්දා ආයෝජන කලබක් හදාගන්න. දෙවෙනි එක හෙජින් ස්ට්‍රැටජි භාවිතා කරන්න. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඔබ ෂෙයා මාකට් එකේ ආයෝජන කරනවා නම් ස්ටොප් ලොස් එකක් තියාගෙන ඔබේ සේෆ්ටියක් තියාගෙන ආයෝජනය කරන්න. එහෙමත් නැත්නම් ඔබ එදිනදා ජීවිතයේ මුදල් ගනුදෙනු කරද්දී ඔබ ඒ අදාළ සමාගම වේවා ඔබට හෝ වේවා ඔබේ යාන වාහන වලට වේවා ඉන්ෂුරන්ස් එකක් පවත්වාගෙන යන්න. හදිසි අවශ්‍යතාවයකදී එන්නේ ඉන්ෂුරන්ස් වලින් ඒ ආරක්ෂණ ආවරණ තුලින් ඔබට මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අංක 3 රෙඩි වෙලා ඉන්න ප්ලෑන් B එකක් එක්ක. ඒ කියන්නේ අපිට කොයිම වෙලාවකවත් ඉදිරි අනාගතය ගැන පැහැදිලි කරන්න හෝ පූර්වකථන කරන්න බෑ. හොඳම උදාහරණේ කොරෝනා වසංගතේ. එතකොට ඒ වසංගතේ එනකොට අපි සූදානම් වෙලා හිටියේ නැහැ. නමුත් ප්ලෑන් B එකක් තිබුණොත් ගොඩක් වෙලාවට ජයගත්තා. අවසන් කාරණේ, වැදගත්ම කාරණේ ඒ තමයි ફોકસ එක තියාගන්න. ફોકસ එකක් තියාගන්න ඔබ කරන දේ පිළිබඳව අඛණ්ඩව බලා කියාගෙන යන්න. අන්න ඒ කියන කරුණු කාරණා ප්‍රධාන වශයෙන් පහ පිළිබඳව තමයි අද මගේ වීඩියෝ එකේදී කතා කරේ. නමුත් ඇත්තටම psychology of money කියන කෘතිය තවත් කරුණු 10ක් ඉතුරු වෙලා තිනවා. අපි තවත් දවසක මේ කරුණු 10 ගැන කතා කරමු. මෙතෙක් දුර වීඩියෝ වැඩසටහන බලාගෙන සිටියට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඕගොල්ලෝ මේ වීඩියෝ එකෙන් මොකක් හරි දෙයක් ගත්තා නම් ආර්දනා කරනවා පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින් හමු වෙනතුරු අදට සමුගන්නවා. සියලු දෙනාට සුබ දවසක් වේවා. ආයුබෝවන්.